කතිගතකන උත්තම දේශනාව. ආර්ය ධ්‍යාන වඩන සෝතාපන්න අයකු මතු කාමලොව නොව බඹලොව උපතක් ලබන බව අසන්ට ලැබුණි. කරුණාවෙන් මේ සම්බන්ධයෙන් පහදා දෙන්න කියලා මේ ඉල්ලීමක් කරන්න. මේ බුදු දහම තුළ මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. මේ සියලු සංඛාරම, සියලු සංඛාර කියලා කියන ලෝකේ යමක් ගොඩනැගුණාද යම් හේතුවක ඵලයක් වශයෙන්, ඒ ගොඩනැගුණු සියලු ඵලයෙන් අහක් වෙච්ච ලෝකයක් නැහැ. ලෝකේට අයිති සජීවී අජීවී සියල්ලම හේතුවකට ඵලයක් වශයෙන් ගොඩනැගිච්ච ඵල ධර්ම, හේතුඵල ධර්ම. එතන මේ හේතු වෙච්ච යම්කිසි ආකාරයකින් යම් දෙයක් තියෙනවා නම් අන්නේ හේතු වෙන දෙයට නිත්‍යයි සුඛයි අත්‍යයි කියන මෙන්න මේ අවිද්‍යාවේ නිගමනයේ මූලික හේතුව වෙනවා. ඒ හේතු කරගෙන තමයි, ඒ මුල් කරගෙන තමයි නිත්‍ය සුඛ අත්‍ය වශයෙන් අරගෙන දෘෂ්ටියෙන් අරගෙන එවන්දු දෙයක් ගොඩනගා ගන්න හිතන්න කියන්න කරන්න පෙළඹෙන්නේ. මේ යම්කි කෙනෙක් අනාරි බුද්ධිලා පෙළඹෙන හැටි. එතන මෙන්න මෙතෙන්ද පෙළඹෙන්නේ මොකද වෙන්නේ? ඒ බුද්ධිලා මේ ලෝකයේ හැම තැනකම දකින්නේ විවිධ තැන්වල ඕ නිත්‍ය දෙයක්, සුඛ දෙයක්, අත්ත දෙයක්, නැන සාරවත් දෙයක්, සැපයට හේතු වෙන දෙයක්, නිසි දෙයක් දකිනවා. නමුත් එහෙම දෙයක් ලෝකේ නෑ කියලා ධර්මානුකූලව දැක්කට පස්සේ මේ ගොඩනැගෙන සියලු සංඛාර පිළිබඳව ඕ අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් දකින නුවණක් පහළ වෙනවා. ඒ අහලා ඒ මෙනෙහි කරනකොට ධර්ම ශ්‍රවණය කිරීමේදී ඇති වෙන නුවණක හැටි. මෙන්න මේ නුවණ පහළ වෙච්ච කෙනාට කියනවා සෝතාපන්න කෙනි. දැන් මේ සෝතාපන්න ඵලයට පත් වුණ කෙනා මාර්ගය දන්නවා, විදෙන්න තියෙන මාර්ගය. ලෝකේ தත්ත්වය මොකද්ද කියලා හරියට දන්නවා. ආයි දෙපාරක් අහන දෙයක් නැහැ. දැන් එයාට නිගමනයක් එනවා. මොකද්ද? කවද හරි අනිත්‍ය වූ, දුක්ඛ වූ, අනාත්ම වූ යමක් ඇත්නම් ඒ සියල්ලෙන් සදහටම නිදහස් වෙච්ච දාට සියලු අසහනයන්ගෙන් නිදහස්. සියලු ප්‍රශ්නයන්ගෙන් නිදහස්. මෙන්න මේ තීරණේ ඇවිදලා තියෙන්නේ. හැබැයි එයාට දැන් ওই තීරණේ ආපු නිසා ඕක වෙනස් වෙන්නේ නැහැ. දැන් එයාට මේ ලෝකේ ඇසුරේ තිබිච්ච යම්තා රාමුවක් තියෙනවා. ඔහු මෙච්චර කල් ගොඩනගාගත රාමුවක්. ඒ රාමුව තමයි අර ධර්මාභෝධය ලබන්න ඉස්සෙල්ලා ඔහු ඉතින් ඇවිදලා මේ කාම ලෝකයේ කාමභෝගීක වශයෙන් ජීවත් වෙච්ච එක ප්‍රියකලානම්. ඊට අනුකූල වන්නා වූ පරිසරයක තමයි පෙර භවයෙන් ඉඳන් හදාගත්ත වැඩසැලැස්මෙන් ඇවිදින් ඉන්නේ. පෙර භවයේදී විඥානයක් හටගන්නකොට කාම භෝගීත්වයන් ඇසුරේ කාමයන් විඳගෙන ඒ ආස්වාද විඳගෙන ඉන්නත් නම් කොච්චර හොඳද කියන මේ අදහසත් එක්කලා හටගත්ත හිතකින් තමයි ඔහු පෙර භවයේ චුත වෙලා උපපති වශයෙන් පටිසන්ධි ලබාගෙන මේ භවයට ආවේ. එහෙනම් ඊට අනුකූල පරිසරයක තමයි විපාක වශයෙන් ඔහු උපපති ලබලා තියෙන්නේ. දැන් ඊට පස්සේ ඔහු පටන් ගත්ත වැඩ පිළිවෙල මොකද්ද? ඇතකන දිවනාසී ශාරීරිය කියන මේ ටික ඉන්ද්‍රිය ගෝචර වෙන ආස්වාද ගෙන දෙන දේවල් වලින් ගොඩ කරගෙන එකතු කරගෙන ඒවෙන් ආස්වාද විඳින විදිහ වැඩ පිළිලකෝ හදාගෙන තියෙනවා. ඔහු දැන් ඉන්නේ මේ රාමුව තුල. දැන් මෙහෙම රාමුවක් තුල ඉන්න කෙනාට පංච නීවරණයෙන් දුරු වෙච්ච ಗುಣ සීකරන මොහතක, චිත්ත ප්‍රහාදී ඇති මොහතක මේ සිය ඔබලා බලාපොරොත්තු වෙන මේ ලෝකයේ කින යම් තා දේ ඇද්ද? ඒ සියල්ල අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි කියන මෙන්න මේ ටික කියනවා ඇහිලා. අන්න ඒක තෝරාගෙන ඇත්තනේ ඉන්නම්. දැන්නේ මට තේරෙන්නේ මෙයා නිත්‍ය සුඛ අත්ත නැහෙනි. අනිත්‍ය දුක්ඛ අනාත්මයි කියන එක ඇත්තනේ. ඔන්න ඕක තෝරාගත්තාම ওই රාමුව තුල ඉඳගෙන අවස්ථාවක තමයි මේ දහම ඇත පහල කරගත්තේ. දැන් පහල කරගත්ත කෙනාට මොකද්ද ඕනේ? ඔහු දකිනවා පරම සැනසුම නම් මේ සියල්ලෙන් මිදිච්ච දවසටයි. මේ සියල්ලේ කොතනක හරි ඉන්නවනම් එතන අසහනයක් තියෙනවා. අසහනින් ගොඩ නැගිලා තියෙනවා. හිටියා කියලා කවදාවත් සාරත්වයක් ඒ පැවැත්මේ නැහැ. පැවැත්ම යම් තැනක නැද්ද? එතන තමයි පූර්ණ නිදහස කියලා දැකලා ඉවරයි නිවනේ කෙළවර. දර්ශනඥානෙට ওই ටික පේනවා. ගිහින් නැහැ ඉතින්. දැන් එයාට ගියාට හදාගත්ත රාමුවේ පිටපයින් එකපාර වෙයි. මොකක් නිසාද? එකක් තමයි තමන්ගේ හදාගත්ත ඉන්ද්‍රිය පද්ධතිය. මනවලන රූප බලන් ආසාව නිසා හටගත්ත ඇහැ. මනවලන ශබ්දහඬ බලාපොරොත්තු වෙන ආසාව නිසා හටගත්ත කන. මනවලන ආස්වාදයෙන් ගන්ධය ගැනීමට බලාපොරොත්තු වෙන නිසා ඒ ආසාවෙන් ගොඩනැගිච්ච නාසය. මනවලන රසය ආස්වාදින්න බලාපොරොත්තු වෙන ගොඩනැගිච්ච දිව. මනවලන ආස්වාදයන් ලැබීමේ බලාපොරොත්තු වෙන ගොඩනැගිච්ච කය සහ කායේන්ද්‍රිය. මේ සියල්ලම
ආස්වාදයේ කුල්මත් කරණේවයි හම්බ වුණේ. මොකක් නිසාද? ඔහු ඒ ආස්වාදය නිසා සතුටු වෙන්න නම් ඔහුගේ බලාපොරොත්තුව තිබුණේ. ඒ ඉන්ද්‍රිය පද්ධතිය හැදිලා තියෙන්නේ ආස්වාදයක් ආපුහම ප්‍රබෝධ වෙලා සතුටු වෙලා සුවයක් දැනෙන්න මිසක්. ඒක නැත්නම් දැනෙන්න නෙමෙයි. මෙන්න මේක තමයි කාම ලෝකේ කාමකය කරගත්ත කෙනාට අසහනයක් ඇති වෙන්නේ. ලස්සනේව වළඳ නැහැ. සුවදාග්‍රාණය කරන්න නැහැ. මොද මිහිරි සද්ද අහන්න නැහැ. කටට රහතින් දෙයක් අහන්න නැහැ. ශාරීරික පහසක් වල නිවෝණ හැටියට විඳින්න නැහැ. මෙහෙම කියනනම් ලොකු අසහනයකින් පෙළෙනවා. මොකක් නිසාද? කොච්චර ඇත්ත දැනගත්තත් අවිද්‍යාවේ විපාක ඵලයක් වශයෙන් හටගත කාමකය ඔහොම හැදිච්ච නිසා ඒ කාමකය දාහයෙන් පෙළඳ පටන් ගන්නවා. මේ පෙළඳ පටන් ගන්න කය හැදිලා තියෙන්නේ කොහොමද? චලියලි සීකරන්න ඒවට උත්තේජන වෙන ආකාරයෙන්. සිහි නොකොලොත් නිදාගත්තා වගේ ඉන්නවා. සිහි කළොත් උත්තේජනේ නැගී සිටිනවා. එතකොට හරි අසහනයක් අමාරුවා. මේකේ ස්වභාවය දකින්න ඕන. මෙන්න මේ තත්ත්වෙටපත් වෙන කායිකත්වයක් ඇතුව ඉපදිලා ඉන්නකොට මේ කායිකත්වයේ තුල අපි ඉතින් ප්‍රගුණ කරගෙන තිබුණේ මේ ආපු රාමුවේ අර යථාබෝධී ලබාගෙන කාමයන් ඇසුරු කරපු උත්තේජනෙත් නැඹුරු කරලා ඒකෙන් කුලප්පු කරගත්ත ඉන්ද්‍රිය පහකින්. ඒ ඉන්ද්‍රිය පහ අසහනකාරී වෙලා තියෙන්නේ. ඕක සංවර කරලා පැත්තකින් තියන්න කිව්වට නිකන් කරන්න බෑ. ප්‍රඥාවෙන් කරන්න එකක් නෙමෙයි. ඒක සංවර සුද්ධිය කියලා පෙන්නනවා. සංවර සුද්ධියෙන් කරන්න ඕන එක. ඒවා ඉන්ද්‍රිය සංවර කරගෙන ඉන්න ඕනේ. ඕනකමින් උත්සාහයෙන්. එතකොට මොකද වෙන්නේ? අර අමතර කුපිත කරව මානසිකත්වයට අනුකූල කායිකත්වයේ ක්‍රමක්‍රමයෙන් සංසිඳෙනවා. සංසිඳිලා ගිහිල්ලා අර මනවලන රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන මේවාට යොමු වෙලා හිටන් කැළමෙන මානසිකත්වයෙන් දුර වෙනකොට සමාධියටපත් වෙනවා. මෙන්න මේ සමාධියටපත් වෙනවා කියන්නේ මෙන්න මේ තත්ත්වයෙන් අකපි තත්ත්වයටපත් වෙලා තියෙන වෙනස. කායික වෙනස. කායික සංසිඳීම. මෙන්න මෙතෙන්ටපත් වෙනවා. මානසිකත්වය යථාර්ථයේ දැකලා තියෙන්නේ අත්තරීමෙන් නොවැල්මෙන් මිදීමෙන් යුතුව චන්දරාගියන්ගේ නිදහස් වීම නිසා කොච්චර සාන්තද ප්‍රණීතද එහෙම වුණා නම් කියලා. අන්න ඒකට අවශ්‍ය කරන කාරණේ සිද්ධ කරගෙන යම් කිසි කෙනෙක් ওই සංසිද්ධි වෙනපත් වුණොත් අර මානසිකත්වයෙන් ගොඩනගාගත්ත කායිකත්වයේ සංසිඳුණාට පස්සේ දැන් හොඳටම දන්නවා නැවත ඒවට ගැඹුරට නැගුණොත් මොකද වෙන්නේ? මහා දුක්ගින්නක දාහයක ගොඩනැගීමක් හැදෙනවා මිස සැනසීමක් නම් ගොඩනැගින්නේ නැහැ කියලා. එන තමන් අධ්‍යක්ලා තියෙනවා නම් වීතරාගී සංසිඳීම. ඒක සාන්තයි ඒක ප්‍රණීතයි කියලා වැටහිච්ච කෙනාට අර සලාගික බව මහ ගින්නක් වාගේ වැටහෙන්න පටන් ගන්නවා. අන්නේ වැටෙන මානසිකත්වය තුලින් ඉඳලා අනුසේ විදගත්තේ නැත්නම් තවදුරටත් එහෙම විදර්ශනා කරලා අනුසේ බින්දොත් කාමරාග ව්‍යාපාද දෙකේ අනාගාමි ඵලී ලැබලා සුද්ධාවාස බඹලෝ උපදිනවා. ඒ ඵලී ලබාගත්තේ නැති කාමරාගේ ව්‍යාපාදී දෙක යටපත් කරන මාධ්‍යයක් තියෙනවා ධ්‍යානලාභීව. යටපත් කරලා දැම්මොත් සංසිඳිලා ගිහලා සමාධියටපත් වෙනවා. සමාධියටපත් වුණොත් ඒ සමාධියේ ඵලයේ අනුසේ බෙදිච්ච නැති නිසා රූපරාගින් රූපාවචර බව තලයේ ගිහලා උපදිනවා. කාමාවචර තිබෙනව අවස්ථාව බිඳිර යනවා. රූපාවචර සමාධියෙන් දෙවෙනි කරන්න බෑ කාමාවචර කර්මී. අන්න ඒකේ මොකද වෙන්නේ? නැවත කාමාවචර කර්මියා ගොඩනගන්න බෑ. යම සංසිඳී ගියා නම් නැවත ගොඩනගන්න තිබිච්ච අවිද්‍යාවේ නැගී සිටීම සෝතාපන්න සුද්ධිලාගේ මානසිකත්වේ නැහැ. ඒ නිසා මොකද වෙන්නේ? ඒ ටික විදර්ශනාවෙන් සුද්ධ වෙලා අනුසේ විදිලෑම ධර්මතාවයෙන් සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා බුදුරණවහන්සේ දේශනා කරන්නේ සමත මාර්ගයක් ඇතනම් මේකත් නිවන් මාර්ගක්. ආර්ය බුද්ධලයා. ආර්ය බුද්ධලයාට ධානයත් නිවන් මාර්ගක්. අනික් කාර ධානයේ නිවන් මාර්ගක් නෙමෙයි. ඒක රූපාවචර ලෝකේ දෙන මාර්ගයක් විතර නිවි යන මාර්ගයක් වෙන්නේ නැහැ. ආර්ය බුද්ධලයන්ට මේක ධාන මාර්ගයක් වෙනවා. මේ නිවන් මාර්ගක් වෙනවා. ඉතින් ඕක තෝරගන්න ආර්ය බුද්ධලියෝ යම් කිසි ධානයකින් ගිහිල්ලා එතෙන්ට ගියොත් සෝතාපන්න වුණා නම් ඒ පළවෙනි ඵලෙ ලැබුවා නම් එතන පටන් ගිනි යම් කිසි ධානයක් පූර්ණ කරගත්තොත් ඒ හේතුවෙන් ඒ තලයේ ගිහි උපදිනවා නැවත ආපහු වැටෙන්නේ නැහැ. එතනින් එහාට එහාට කියලා කෙලවර කරනවා මිස ඒ නිසා කියනවා න ආගාමි. එයා නැවත කාම ලෝකෙට එන්නේත් නැහැ. අනුසයත් එක විදගෙන අනාගාමි වෙච්ච කෙනා සුද්ධාවාස බඹල උපදිනවා. එයා තමයි අනාගාමි ඵලලාභියා. සෝවාන් ඵලලාභියා විදිහින් අර විදිහට අර අනුසේ විදිහින් නැහැ. මේ විස්කම්බණය කරලා හිටන් කෙලවර කරගත්තොත් එහෙම ධානයටපත් වුණොත් නැවත වාරයක් පරිඋත්ථාන වශයෙන් නැගෙන්න හේතු නැතුව යනවා. අර සෝවාන් ඵලචිත්තයේ ස්වභාවයෙන් ඉතුරු අනුසේ විදහරින්ද උපනිසිරේ වෙනවා. ඒ නිසා කවදාවත් එයාකින් ආපහු ගමනක් හැදෙන්නේ නැහැ. එයත් අනාගාමිකින් තත්ත්වයට වැටෙනවා. ඒ හේතුව අනාගාමි කියන්නේ ආගමනයක් නැහැ කියන එකයි. නැවත ආපහු කාම ලෝකෙට ගමනක් නැහැ. අනාගාමි
අනාගාමි ඵලය එකක්, අනාගාමි කියන වචෙන් තව එකක්. ඔබ තේරුම් ගන්න දෙකක් වෙයි. මෙතෙක් දහම් අහු සෑම සියලු දෙනාම අප්‍රමාදව මේ දහම් තුලින් ලෝකේ බලාපොරොත්තු වෙන්න එපා. නිවන බලාපොරොත්තු වෙන කටයුතු කළ අප්‍රමාද නිවන් දකින්න අදිෂ්ඨාන කරගන්න සෑම සියලු දෙනාට යහපතක් වේවා.